හැමෝටම සුබ දවසක්. රුසියානු ආක්‍රමණයෙන් පසු ප්‍රථම වරට යුක්‍රේන ජනාධිපති සැලෙන්ස්කි කැනඩාවට පැමිණ තිබෙනවා. කැනඩියානු රූපවාහිනිය විසින් අගමැති ජස්ටින් ට්‍රූඩෝ ඔටාවාහි දාවන පතේදී සැලෙන්ස්කි මහතා සහ ජනාධිපති ආරයව හමු වුණා. එය කියුව වෙත අඛණ්ඩව ආධාර සැපය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සැකයන් වැඩිවීමෙන් පසුයි. සැලෙන්ස්කි මහතා වොෂින්ටනයේ සිට පැමිණි අතර එහිදී ඔහු තවදුරටත් අරමුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වූ නමුත් එක්සත් ජනපද කොංග්‍රසය තවත් ආධාර ලබා දෙන්නේද යන්න පැහැදිලි නැහැ. සතිය මුලදී ඔහු නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු හමුදාවන්ට එරෙහි සටන් කිරීමට යුක්‍රේනයට දිගටම සහාය දෙන ලෙස ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියා. යුක්‍රේන ධාන්‍ය ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් සැලෙන්ස්කි මහතා පෝලන්තය, ස්ලෝවැකියාව සහ හංගේරියාව විවේචනය කිරීමෙන් පසු රාජ්‍යතාන්ත්‍රික ගැටුම් උත්සන්න වෙමින් පවතිනවා. සැලෙන්ස්කි මහතා සමග ජනාධිපති ආර්යා ඔලේනා සැලෙන්ස්කාද එක් වූ අතර එහිදී ඔවුන් ට්‍රොඩෝ මහතා ඇතුළු කැනේඩියානු නිලධාරීන්ගේ වැළඳ ගැනීම මගින් මත පිළිගනු ලැබුවා. යුක්‍රේන ජනතාවට සහාය වීම සඳහා අපට කළ හැකි සෑම දෙයක්ම අපි දිගටම කරනවා. යනුවෙන්ද පවසා සිටියා. යුද්ධය ආරම්භ වීමෙන් පසු සැලෙන්ස්කි මහතා පුද්ගලිකව පැමිණි පළමු අවස්ථාව මෙය වුවද ඔහු මීට පෙර වීඩියෝ තාක්ෂණය හරහා පාර්ලිමේන්තුව අමතා තිබෙනවා. යුක්‍රේන සොල්දාදුවන් සඳහා දැනටමත් ආයුධ ටැංකි සහ පුහුණුව ලබා දී ඇති රටකින් අඛණ්ඩව සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටීමේ ජනාධිපතිවරයා නැවත පාර්ලිමේන්තුව අමතනු ඇති. එහි පැකේජය මේ වන විට ඩොලර් බිලියන 6ක් පමණ වී ඇති නමුත් ජූනි මාසයේ ට්‍රූඩෝ යුක්‍රේනයට සහාය දැක්වීමට තම රට කැප වී සිටින බවට පොරොන්දු ඔහු සිය සංචාරයේදී ටොරන්ටෝහි ව්‍යාපාරික නායකින්ද හමුවනු ඇති. එක්සත් ජනපදයේ යුක්‍රේනයට පිටුපෑමෙන් වළකින ලෙස ජනාධිපතිවරයාගේ ආයාචනා නොතකන යුද්ධයට අරමුදල් සැපීම පිළිබඳව රිපබ්ලිකන් සංසදවාදය වර්ධනය වෙමින් පවතිනවා. ලෝකයේ වෙහෙසට පත්ව ප්‍රතිවිපාක නොමැතිව යුක්‍රේනය ම්ලේච්ඡත්වයට පත්කිරීමට ඉඩ දෙනු ඇතැයි රුසියාව විශ්වාස කරන බවයි බයිඩන් මහතා පැවසුවේ. එක්සත් ජනපද කොංග්‍රසය දැන් යුක්‍රේනයට ඩොලර් බිලියන 110කට වඩා වැඩි ආධාර ලබා තිබෙනවා. නමුත් ඡන්ද විමසීම් වලින් පෙනී යන්නේ තවදුරටත් වියදම් සඳහා ඇමරිකානුවන් අතර සහයෝගය අඩු වී ඇති බවයි. බොහෝ රිපබ්ලිකානුවන් තර්ක කරන්නේ මෙම මුදල් දේශීය ප්‍රශ්න සඳහා වඩා හොඳින් වියදම් කරනු ඇති බවයි. නමුත් සැලෙන්ස්කි මහතාගේ සංචාරයේ අතරතුර ජනාධිපති බයිඩන් විසින් පවුම් මිලියන 265ක් වටිනා කියුව් සඳහා තවදුරටත් අර මුදල් අනුමත කළා. එයට ගුවන් ආරක්ෂක සඳහා වැඩි දිනු කිරීම ඇතුළත්. නමුත් ජනාධිපති සැලෙන්ස්කි ඉල්ලා සිටි දිගුදුර මිසයිල නොවේ. පොලන්තය බදාදා නිවේදනය කළේ තමන් තවදුරටත් යුක්‍රේනයට නව ආයුධ නොයවන බවත් ඒ වෙනුවට තමන් වඩාත් නවීන ආයුධ වලින් ආරක්ෂා වීමට අවධානය යොමු කරන බවයි.